ආයි ගයිස් මූ ස්ටෝරියක් ලොකල් අතරින් පිළිගන්නේ තියෙන අපි ලස්සනම එකක් බලන්නේ අනේ 1973 තිරගතුණු මෙලිස ගින මූවි එක ඉතින් මේකේ පෙන්නන ගෙදෙට එන ලස්සන නැනීට මෙත ඉන්න පුංචි කොල්ලයි එයාගේ අයියයි තාත්තයි තුන් දෙනාම ට්‍රයි කරනවා වෙනස්ම විදිහේ රොමෑන්ස් මූවි එකක් අපි මේක බලමු එන ජා තවත් දෙයක් මතක් කරන්න ඕනේ මගේ මූවි ස්ටෝරි channel එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒකත් එක්ක මේකේ මොනටයිසේෂන් නැති වෙලා තියෙනවා ඉතින් ඒක නිසා මම හිතුවා අලුත් channel එකක් හදන්න මූවි ස්ටෝර් තමයි මගේ අනෙක් channel එක මේ තිරේ දෙස් වෙන විදිහට ඔයගොල්ලන්ට ගිහිල්ලා පුළුවන් මගේ අනෙක් channel එක බලන්න ඒ වගේම තමයි මම description එකේ link එක දාලා තියෙනවා මගේ අනෙක් channel එකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම subscribe කරන්න ඉතින් ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා ඒකෙත් ගොඩක් මූවි අරගෙන එන්න තේකත් එක දිගටම එකතු වෙන්න මේක හරි ගියේ නැත්නම් ඒකට තමයි යන්න හිතාගෙන ඉන්නේ දැන්ටත් තියෙනවා එකේ මේකේ නැති මූවිස් කීපයක්ම එහෙනම් ඒකත් මතක් කරනවා අනිවාර්යෙන් දැම්ම ගිහිල්ලා ඒ දේ කරලා එන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක තියෙනවා එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් සර්ච් කරලත් මේක බලන්න නැත්නම් end එකෙත් මම දාන්නම් ඔබට මේ අපේ චලුත් channel එක එහෙනම් අපි යමු එක බලන්න ජාත්‍යන්තර සිනමා දාන්න සිංහල බලන්න මූවි ස්ටෝරි අපිත් එක්ක එකතු වෙන්න ऐसे मैं मूवी का अपने मूली में पहनना नहीं माला गया कि थी अपने मूली में पहनना इग्नासियो के ना मैं कड़क साल ली थी ना खड़े हिमीक के वाइफ है क्या ने मार्गरेटा मिया गहला इन्ना आई थिंक मैं आ मिया गहला इन्ने इतने कम अपने पहनना मैं तो नहीं इन्ने पेरे से कड़क टूकिंग इन्ना मैं आवांगले उससे पेरे कड़क कटिए साहबा गहला इन्ना इतालिय सिसिल नगले तमाय मैं माला गया पावत पहनने थी मैं मूवी के इग्नासियोट ළමයි තුන්දෙනෙක් කිනෝ පිරිමි ළමයි තුන්දෙනෙක් මෙයාගේ වැඩිමහල් පුත අවුරුදු 18 යගේ නම තමයි නුවි කියලා කියන්නේ ඊට පස්සේ නිනෝ කියන දෙවනි දරුවාට වයස අවුරුදු 14 මෙතන ඉනෝ පුංචි පුංචි දරුවෙක් ඉතින් මෙයාගේ වයස අවුරුදු 6යි එයාගේ එනිසියෝ තමයි නම ඉතින් මේ තුන්දෙනා තමයි සහ මෙයාගේ තාත්තා තමයි දැන් ජීවත් වෙන්නේ ඉතින් මේ ගෙදර මෙයාගේ අම්මා නැති වෙලා දැන් මේගොල්ලෝ ජීවත් වෙනවා ඉතින් මේ මරණෙත් එක්ක මේ තුන්දෙනා තනි වෙලා තමයි ඉන්නේ අපිට පේනවා ඊට පස්සේ ඇන්ජලා කියලා හරිම ලස්සන ගෙදර වැඩ කරන එක්කෙනෙක් මෙතනදී ඉග්නෝසියෝ ගෙදරට ගෙනත් ඉන්නවා කියලා ඉතින් දැන් මෙයා එනවා ඒ වගේම තමයි මේ ළමයි තුන්දෙනාටත් මෙයා ගොඩක් ආදරේ ඒ වගේම මෙයා ගෙදර වැඩ ටිකක් ඔක්කොම කරගෙන ඉන්නවා ඉතින් අපිට පේනවා මෙතන නුවිසා නිනෝ කියලා දෙන්නට නා මේ වැඩ කරන කෙනා දිහා බලන්නේ නම් ටිකක් හොඳ කින් නෙමෙයි. මේව කාලෙ ගත වෙලා ඇද්දි අපිට පේනවා නුවි. ඒ කියන්නේ මෙතන වැඩිමහල් දරුවා කොහොමද ට්‍රයි කරනවා කියලා මේ ඇන්ජලත් එක ටිකක් ලං වෙන්න. ඉතින් කොහොමද මේ සිදුවීම දැනගන්නවා ඇන්ජලා. ඇන්ජලාට මේකත් එක්ක ගොඩක් කේන්ති යනවා නුවිත් එක්ක. ඉතින් මේ වෙලාවේදී අපිට පේනවා නුවිටත් පොඩක් කෑ ගහනවා මේ ඇන්ජලා මේ සිදුවීම නිසා කියලා. ඉතින් අපිට යහපැත්තෙන් පේනවා නිනෝ කියලා නමයාගේ යාළුවෙක් වහම්බෙන්න. ඉතින් මේ යාළුවව හම්බෙලා මෙයා මෙතනදී කියන්නේ ඇන්ජලා ගැන. ඉතින් ඇන්ජලා ගැන ලොකු වර්ණනාවක් කරනවා. එයා ලස්සනයි කියලා ඇන්ජලා ඇවිල්ලා ගෙදර වැඩ වගයක් කරනවා කියලා ඉතින් මෙතනදිත් මෙයා පොඩි ඇඳුමක් දාගෙන ඉන්නේ දුහල් ඇඳුමක් මේකේ හැම එහා පේනවා මෙතනදි මේ දෙන්න එක දිහත් බලාගෙන ඉන්නවා අපිට පේනවා එහා පැත්තෙන් ඉග්නාසියා ඒ කියන්නේ නිනෝගේ තාත්තත් මේ ගෑනුත් කෙනා දිහා හොරෙම බලාගෙන ඉන්නවා කියලා ඉතින් ඒත් එක්කම අපිට පේනවා නුවි කියන්නේ මේ ගෙදර ලොකු කොල්ලා කොහොම හරි ඇන්ජලා සර්ප්‍රයිස් කරන්න මෙයා ඇඟ හදන්න තීරණය කරනවා මෙයා ඩම්බෙල්ස් වගේ අකුස්සද්දි මේ මිනිස්සයව මේ කුස්ස ගන්න බරව වැටෙනවා ඉතින් ඒත් එක්කම අපිට පේනවා ඇන්ජලා ඇවිල්ලා තමයි මේ මිනිස්සයව බේරගන්නේ කොහොමද නුවිට එන නෝට් ඉතින් දවසක් අපිට පේනවා ඇන්ජලා ගිය ඇතුළේ ඇවිදිනකොට මෙයා දකිනවා නිනෝ කාමරය ඇතුළේ ඉන්නවා ඉතින් මෙයා මෙතනදී රෝස මලක් අතේ තියාගෙන තමයි ඉන්නේ ඉතින් මෙතනදී ඇන්ජලා දැනගන්නවා මෙයාට හැමදාම රෝස මලක් ගෙනත් දෙන්නේ නිනෝ කියලා ඉතින් ඒත් එක්කම අපිට පේනවා ඇත්තටම ඇන්ජලා හදවතේ ලොකු ආදරයක් මෙයා ගැන ඇති වෙනවා කියලා
ඉතින් මේ සිදුම මෙහෙම වෙද්දී නිනෝ දකින්න මේ කාමරේ ගාව ඉඳලා ඇන්ජලා පිටත්තර යනවා. ඉතින් මෙතනදී නිනෝගේ හැංගීම් ගොඩක් ඇවිසිලා තිනේ. ඒත් එක්කම මෙයා යනවා ඇන්ජලා ඉන්න කාමරේට කියලා දොර අරගෙන ඇතුළට යද්දී මෙයා දකිනවා මෙයාගේ අයියා කියන නුවි මේ කාමරේ ඇතුලේ ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ මේකත් එක්කම නුවි සහ නිනෝ අතර ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. මේ දෙනා හොඳටම ගහ ගන්නවා මෙතනදී. කොහොමද ඇන්ජලා එකට ඉච්චර කැමත දක්වන්නේ? ඇන්ජලා කියන රණ්ඩුව නවත්තන්න කියලා කොහොමද මේ දෙනා කියන්නේ අහන්න ඇතුළ රණ්ඩු වෙලා යනවා. ඉතින් ඊට පස්සේ අපිට පේනවා නිනෝ යාගේ කාමරේට ඉන්නේ. ඉතින් රාත්‍රී කාලේ දැන් උදා වෙලා තියෙන්නේ. නිනෝ කල්පනා කරනවා කොහොම හරි ඇන්ජලා ගාවට යන්න ඕන කියලා. මෙයා හෙමින් සෙරේ යද්දී මෙයා දකිනවා මෙයාගේ තාත්තා කියන ඉග්නාසියා මේ ඇන්ජලා ඉන්න කාමරේට ඇතුල් වෙනවා කියලා. ඉතින් මේකත් එක මෙයාට ගොඩක් කේන් තියෙනවා. මෙයා කරන්නේ එළියට ගිහිල්ලා මේ ගෙදර වීදුරුවක් පිඳෙන්න ගලක් ගහන එක. ඉතින් ඒත් එක්කම ඉග්නාසියාත් ගොඩක් කලබල වෙලා එළියට ඇවිල්ලා බලනවා මොකද සිද්ධ වුනේ කියලා. ඉතින් මේ සිදුවීමත් එක දැන් මේ ගෙදර ලොකු කලබලයක් ඇති වෙනවා. මොකද මේ ගෙදරට දැන් කලක් ගහලා තියෙන කවුද කියලා හොයන්න. ඉතින් මෙතනට පොලිසියෙන් එනවා. ඒත් එක්කම අපිට පේනවා ඉග්නාසියා මෙතනද සැක කරනවා මෙයාගේ පරණ බිරිඳ, ඒ කියන්නේ මාගරිට ඇවිල්ලා මේ ගෙදරට හොල්මනක් වෙලා ඇවිල්ලා ගලක් ගහලා කියලා. ඉතින් ඒත් එක්කම පොලිසියන එක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් පොලිසියෙන් මේ පිළිබඳවත් අහලා විස්තර අහලා මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ කාලය ගත වෙලා යනවා. ඉතින් එක් දවසක් ඉග්නාසියා ඇන්ජලාගෙන් අහනවා කැමැත්ත. ඉතින් මේත් එක්කම ඉග්නාසියාට ඇන්ජලා කියනවා මේ පිළිබඳව අපි එහෙම කතා කරන්න හොඳ නැහැ ගෙදර ළමයි නිසා කියලා. ඉතින් මෙතනදී නිනෝ සහ මේ අනික් ළමයි ටික මෙතනදී ගෙදරින් යනවා. ඉතින් නිනෝට කියනවා වෙන කාන්තාවක් කියන ගෙදරකට කියලා වෙන වැඩක් කරගෙන ඉන්න කියලා. ඉතින් මෙතනදී නිනෝට යන්න හම්බෙන්නේ වැන්ද බුවක් වෙච්ච, ඒ කියන්නේ යාගේ හස්බන්ඩ් නැති ලස්සන කාන්තාවක ගෙදරට. ඉතින් මෙතනදී අපිට පේනවා නිනෝ එච්චර කැමැත්ත නැති වුණත් මෙයාගේ හස්බන්ඩ් නැති හින්දා මෙයා යන්න තීරණය කරනවා කියලා. ඉතින් ඒ ගෙදරට යන නිනෝ එකපාරටම කන්ෆියුස් වෙනවා. මොකද ඒ තරම්ම ලස්සනයි මේ ගෑනු කෙනා. ඉතින් කොහොමනත් මේ කාන්තාව හදන්නේ නිනෝව පොඩ්ඩක් ඇලේ දාගන්න. ඉතින් මේ දෙන්නා ගොඩක් ලඟ වෙනවා. ඉතින් මෙහෙම මේ දෙන්නා දෙයක් පානය කරනවා. ඊට පස්සේ මෙහෙම කාලය ගත වෙලා යනවා. කොහොමනත් මෙතනදී නිනෝ මේ ගෑනු කෙනාට එච්චර කැමැත්තක් නම් දක්වන්නේ නැහැ. ඉතින් මෙතනදී නිනෝට එකපාරටම මතක් වෙනවා ඇන්ජලාව. ඉතින් මෙතනදී ටක් ගලමයක් කරන්නේ මේ ගෙදරට එන එක. ඉතින් නැවතත් ගෙදරට එද්දී මෙයා දැනගන්නවා ඉග්නාසිය කියන මෙයාගේ තාත්තා මෙයාට ප්‍රපෝස් කළා කියලා. ඉතින් කොහොමනත් එතෙන්දී ඇන්ජලාගේ ගැන ගොඩක් මෙයාට දුක, ඒ වගේම මෙයාට ආදරෙත් වැඩි නිසා මෙයා මෙතෙන්දී ගොඩක් අඬනවා. ඉතින් ඒත් එක්කම අපිට අනිත් පැත්තෙන් පේනවා ඉග්නාසිය නෑ ගෙදරකට ගිහින් ඉන්නවා කියලා. මොකද ඒගොල්ලන්ගෙන් අවසර ගන්න මේක අසාධ්‍යයි. ඉතින් මෙතෙන්දී අපිට පේනවා ඒගොල්ලෝ ගොඩක් වංශවත් පවුලක්. ඒක නිසා මේගොල්ලෝ මෙතනදී කැමති වෙන්නේ ඇන්ජලා වගේ ගෙදරක වැඩ කරන කෙනෙක්ට ඉග්නාසියා කසාද බඳින එක පිළිබඳව. කොහොමුණත් මේ වංශවත් කාන්තාව මෙතනදී කෑ ගහනවා මෙයාට මේ කරන්න යන දේ කරන්න එපා කියලා. ඉතින් ඔහම කාලය ගත වෙලා යනවා. අපිට පේනවා දැන් නිනෝ කොහොමරි කල්පනා කරනවා කියලා මේ කසාදේ නවත්තන ක්‍රමයක්. ඉතින් ඊට පස්සේ මෙයා ඒ රාත්‍රියේ දෙනවා මෙයාගේ මල්ලි ගාවට. ඉතින් මල්ලි ගාවට කියලා කියනවා මෙයා මෙයාගේ අම්මගේ අවතාරය දැක්ක කියලා. ඉතින් ඒත් එක්කම අපිට පේනවා මේ පොඩි එකා හොඳටම කෑ ගහලා අඬනවා මේ ගෙදර ඉන්න හැමෝම ඇවිල්ලා මේ පොඩි එකාව බලනවා කියලා. ඉතින් ඒත් එක්කම මේගොල්ලෝ තීරණය කරනවා කවුරු හරි ගුරු කෙනෙක් ගෙනලා පෙන්නන්න. ඉතින් ඒත් එක්කම අපිට පේනවා මේ ගෙදර මේ කලබලයේ අස්සේ මේ තාත්තා යනවා කියලා. ඒ වගේ කෙනෙක් හරි දැන් කාලය ගත වෙලා ගිහිල්ලා තියෙන මේ දසක් කොහොම ඉන්නකොට අපිට පේනනවා ඇන්ජලා රෙදි මැද මැද ඉන්නේ කියලා. ඉතින් එතනට ගිහිල්ලා මෙතනදී නිනෝ මෙයාගේ ප්‍රායකක් කරන් මෙයා පොඩි සෙල්ලමක් දාන. ඉතින් මෙතනදී කොහොමනත් ඇන්ජලා කියන්නේ ඔයා නිකන් අහිංසකෙක් වගේ පිනිහිටින්න එපා, මම දන්නවා ඔයා හොරෙන් ඇවිල්ලා මගේ කාමරේ බලනවා කියලා. ඉතින් ඒත් එක්කම දැන් රාත්‍රිය උදා වෙලා තියෙන්නේ. නිනෝ කල්පනා කරනවා එදත් මක් කර ගේමක් දෙන්න ඕන කියලා. නිනෝ කෑ ගහනවා මෙයාගේ අම්මගේ අවතාරය දැක්ක කියලා. ඉතින් ඒත් එක්කම ඊළඟ දවස උදා වෙලා තියෙන අපිට පේනනවා මෙතනදී ඉග්නාසියෝ කරන්නේ මෙතනට පූජකයෙකුත් කියනල්ලා මේ ගෙදර තියෙන ප්‍රශ්න මොකද්ද කියලා හොයලා බලන්න හදන එක. ඉතින් ඊට පස්සේ මේ පූජකයා කියන්නේ ඔයා මේ වෙන කසාදයක් කරගන්න යන එපා, ඒකත් එක තමයි මේ අවතාරයට කියන තියෙන කියලා. ඉතින් ඒත් එක ඉග්නාසියාගේ ඇන්ජලාගේ මේ ආදරයට පොඩි ගැටුමක් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට කාලය ගත වෙලා ඇද්දි පේනනවා එක දවසක් මෙතනදී නිනෝ සහ ඇන්ජලා කෑම කකා ඉන්නකොට මෙයා උත්සාහ කරනවා ඇන්ජලාව අතපත ගන්න. කොහොමනත් මේ වෙලාවේදී මේ සිද්ධියට ඇන්ජලාට ගොඩක් කියන් තියෙනවා. ඇන්ජලා මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ වෙන්න ඇන්ජලා යනවා කියලා නිනෝගේ කාමරය අස් කරන්න. ඉතින් අස් කරන්න ගියාට පස්සේ මෙයා මෙයාගේ පොත්වල කොළ කඩ කඩ හැමතැනම විසි කර කර ඇන්ජලාට කරදර කරනවා. ඒත් එක්කම අපිට පේනන දෙයක් තමයි ඇන්ජලා මෙතෙන්ද කියනවා මට මගේ නිරුවත දකින්න ඕන, මම ඇඳොත් ටික කඩලා පේනන මට කරදර කරන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ මෙතෙන්දී නිනෝට දෙයක් කියා ගන්න බැරි වෙනවා. නියෝ නිරුත්තර වෙලා යනවා. ඉතින් ඊත් එකම අපිට පේනනවා මෙයා ඇන්ජලා කාමරයට යනවා. ඊට පස්සේ ඇන්ජලාගේ කාමරයට නිනෝ කියලා කියනවා මට වගේ නිරුවත බලන්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ ඇන්ජලා කියනවා එහෙනම් ඔයා උඩට ගිහිල්ලා මෙතන උඩ ගුලක් තියෙනවා ඒකෙන් බලාගෙන ඉන්න, මම ඇඳුම් ටික කලවන්න කියලා. ඉතින් දැන් එක් රාත්‍රියක් උදා වෙලා තියෙන. ඉතින් මේ රාත්‍රිය හරිම භයානක රාත්‍රියක්. ගෙදර කවුරුත් නැහැ. මෙතනදී නිනෝ සහ ඇන්ජලා විතරයි ගෙදරම ඉන්නේ. මෙතනදී හොඳටම
අපිට පේනවා විදුලි කොටනවා ඉතින් මෙතනදී වෙන දෙයක් තමයි එන්ජලා ගොඩක් බය වෙනවා මේ නිසා මෙතනදී නිනෝයින කාමරයට එනවා ඉතින් අපිට පේනවා මේ දෙන අතර මේ වෙලාවේ හැංගීම ඇවිස්සලා මේ දෙන කාමුකවත් එකතු වෙනවා කියලා ඉතින් කොහොමද අර ප්‍රශ්න හැම එකක්ම අතහැරලා දාලා ඉග්නාසියා එන්ජලා විවාහ කරගන්න පටන් ගන්න තියෙනවා ඉතින් ඊට පස්සේ අපිට පේනවා දැන් මේ විවාහ උත්සවය පැවැත්වෙනවා ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා ඉතින් මෙතනදී අපිට පේන දෙයක් තමයි ඉග්නාසියා මේ කට්ටිය වහ කර කර යනවා ඊට පස්සේ එන්ජලත් මේ වහ කර කර යද්දී අපිට පේනවා ඇත්තටම මෙතනදී නිනෝව මෙයා හක් කරද්දි බොහොම ආදරෙන් තමයි එතන වෙනම ආදරයක් එහෙම හැඟීමක් එක තමයි මෙයා මෙතනදී නිනෝව හක් කරන්න කියලා. ඉතින් ඇත්තටම මේ දෙන්නගේ ඇස් වලින් අපිට පේනවා මේ දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා කොහොමනත් මෙයා ඉග්නාසියාව කසාද වැන්දත් නිනෝ එකත් ආදරය කරගෙන ජීවත් වෙනවා කියලා අපිට අන්තිමට පේනවා. ඉතින් මම හිතනවා මේ මූ එක ඔයගොල්ලෝ ගොඩක් එන්ජොය කරන්නද කියලා. එහෙනම් තවත් රසමු.